ලද මොහොතින් පුවත් ගෙන එන ශ්‍රී පුවත් නාලිකාවට දැන් ලැබුණු විශේෂ පුවත මෙන්න. පොලිස් නිලධාරීන් පිරිසකගේ පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. අදාළ සිදුවීම ඊයේ රාත්‍රියේ යක්කලමුල්ල පොලිස් ස්ථානය අසලදී සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රතිඤ්ඤ දැල්වා මහමග දමා යයි. ඒ අතර අසල ඖෂධ සැලකට පැමිණ සිටි අයෙකු එම ශබ්දය කුමක්දැයි විපරම් කිරීමට අලෙවි සැලෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේදී එහි පැමිණෙන පිරිසක් ඔහුට පහර දෙයි. ඖෂධ සැලේ හිමිකරු එම ප්‍රහාරය වැළක්වීමට උත්සාහ දරන නමුත් අදාළ පිරිස නොනවත්වා අලෙවි සැලෙන් බැහැරට පුද්ගලයාට පහර දෙයි. පහර දෙන පිරිස අතර නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකුද වන බව දක්නට ලැබේ. පහර දීමෙන් පසු යක්කලමුල්ල පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. පසුව අද පෙරවරුවේ පොලිසිය ඔහු මුදාහැර ඇත්තේ වැරදීමකින් පහර දුන් බව පවසමිනි. ස්ථාන මාරුවක් ලබා සිටි යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ එම පොලිස් ස්ථානයේ සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර පිරිසක් රතිඤ්ඤ දැල්වා ඇත්තේ ඊට ප්‍රතිචාරයක් ලෙසින් බව වාර්තා වේ. ඊට එම තරුණයාද සම්බන්ධයයි සිතා පහරදීම් කර ඇති බවත් පසුව හෙළි වී තිබේ. පහර කෑමට ලක් වූ W.A. සිසිර කුමාර පුද්ගලයා පවසා සිටියේ ඔක්කොම බීලා හිටියේ, යුනිෆෝර්ම් හිටියේ එක්කෙනයි, සිවිල් පිටේ හිටියේ ඔක්කොම යනුවෙනි. පහරකෑ තරුණයා මේ වන විට කරාපිටේ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටී. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පහරදීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ගාල්ල ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙවැනිම පුවත් දැනගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.